දියවැඩියාව අද සමාජයේ සුලභ රෝග තත්ත්වයක් වෙලා තියෙනවා. අතීතයේ ගොඩක් කාලවලට දියවැඩියා වැළඳුනේ මැදි වයසේ හෝ ඊට වැඩි වයසකින් උත් පුද්ගලයන්ට උනත් දැන් කුඩා දරුවන් සහ තරුණයින් අතර පවා දියවැඩියාව යම් තාක් දුරකට දකින්න ලැබෙනවා. දියවැඩියාවට හේතුව වෙන්නේ අපේ රුධිරයේ සීනි මට්ටම එහෙම නැත්නම් ග්ලූකෝස් මට්ටම නියමිත අගයට වඩා ඉහළ යාම. මේකට හේතුව වෙන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම පාලනයට දායක වන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් තරම් නිපද වෙන්නේ නැති එක. ඊට අමතරව ශරීරයේ විසින් නිපද වන ඉන්සියුලින් අවශ්‍ය කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්න බැරි වෙන එකත් තව හේතුවක් වෙනවා. මේ විදිහට ඇතිවන දියවැඩියාවේ රෝග ලක්ෂණ කිහිපයක් විදිහට නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, වැඩිපුර තිබහක් දැනීම, අහේතුක බර අඩු වීම, ලිංගේන්ද්‍රයන්වට කැසීමක් ඇතිවීම, තුවාල සෝවීමට කල්ගත වීම සහ පෙනීම බොඳවීම යන ලක්ෂණ දක්වන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගැන සැලකිල්ලක් නොදැක්වුවොත් කල් යද්දී ඒවා බරපතල තත්යකට එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අන්ධභාවය, වකුගඩු අක්‍රීයතාවය, හෘද රෝග, පුරුෂ ශක්තිය හීනවීම සහ ස්නායු ආබාධ වගේ දරුණු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ විදිහට බරපතල තත්ත්වයකට පත් නොකරගෙන බොහොම පහසුවෙන් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් අඹකොළ කීපයක් විතරයි. දැන් අපි බලමු මේ බෙහෙත හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ලපටි අඹකොළ 10ක් 15ක් පමණ කඩාගෙන ඒවා තම්බා ගන්න ඕනේ. මේක එකරයක් එහෙමම තියෙන්න ඇරලා අනිත් දවසේ උදේම වතුර ටික පෙරලා අරගෙන ඉස්බඩේ පානය කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න මේක මාස 2-3ක් සිදු කරන්න පුළුවන්. දියවැඩියාව සඳහා අඹකොළ තවත් විදිහකට යොදා ගන්න පුළුවන්. අඹකොළ වියරලා ඒවා කුඩු කරගන්න. දිනකට මෙයගින් තේ හැඳි භාගයක් පමණ කැමැති ආකාරයකට භාවිතයට ගන්න පුළුවන්. දියවැඩියාවට අමතරව උණ, අතිසාරය, නහර ගැට කැසීම සහ ඇදුම වැනි රෝගවලටද මේ අඹකොළ ප්‍රතිකාරය බොහොම ගුණදායක වෙනවා. ඒ වගේම මේට රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාවකුත් තියෙනවා. අන්තර්ජාල වෙළඳපොළෙන් මේ අඹකොළ සහ කුඩු කරන ලද වියලි අඹකොළ මිලදී ගැනීමට හැකියාව පැවතීමත් මේ අඹකොළවල වටිනාකම තව තවත් අහුරු කරනවා කියලා අවසාන වශයෙන් මතක් කරනවා. මේ වගේ තොරතුරු එදිනදා ජීවිතයට අවශ්‍ය වන දේවල්, විනෝදාත්මක දේවල් වගේම තවත් අමුතු විදිය දේවල් ඉස්සරහටත් දැනගන්න මේ සමාජ ජාල හරහා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම දියතෙන් දෝතක් අපේ YouTube channel එකට ගිහින් අපේ අනෙක් වීඩියෝ නරඹන්න. අපි වීඩියෝක් පළ කළ විගසය ගැන දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.